තාම වාහනයක් හොයාගන්න බැරි වුණාද? එහෙනම් යන්නකෝ dasathamaka.lk එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. අග්‍රමාත්‍යවරිය මාලිමාව නියෝජනය කරන අග්‍රමාත්‍යවරිය විදියට පොහොට්ටු එංගවන්න කියන්න බෑනේ. ඉතින් එතුමියා පැහැදිලිවම මාලිමාව එවන්න කියලා කියන්න ඕනේ. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපි නියෝජනය කරන දේශපාලන බලවේගය වගේම පාර්ලිමේන්තුවේ තීරණාත්මක සාධකයේ විදියට පොහොට්ටුවේ මන්ත්‍රීවරු බහුතරයක් පාර්ලිමේන්තුවට තේරිපත් වෙනවා. ඒ වගේම තමයි විශේෂම ගම නියෝජනය කරන. ඒ ගමේ තියෙන ගැටලුව පාර්ලිමේන්තුවේ හඬක් නැගන්න ගමේ කෙනෙක්, ඔබේ කෙනෙක්, අපේ කෙනෙක් ශ්‍රී ලංකා පොත් ජනපෙරමුණෙන් පත් කරලා අපේම අපේ පාක්ෂිකයෝ පාර්ලිමේන්තුවට එවනවා. ඒ තුළ මම හිතනවා ශ්‍රී ලංකා පොත් ජනපෙරමුණ මෙවර පාර්ලිමේන්තුවේ තීරණාත්මක සාධකයේ බවට පත් වෙනවා. අභියෝගයක් නැද්ද මේ වෙද්දී? මම හැමදාම කියන කාරණා තමයි දේශපාලනය කියන අභියෝගයක්. මොකද අපි දැන දෙනු කන්නේ ජනතාව එක්ක. ජනතාවගේ සිත් වෙනස් වෙන වැඩි කල් යන්නේ නැහැ. පොළොන්නරුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව මේ පැහැදිලි අපි අපේ බලාපොරොත්තු බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගෙන ශ්‍රී ලංකා පොත් ජනපෙරමුණ නියෝජනය කරමු. අපි පැහැදිලිවම විශ්වාස කරනවා වර්තමාන ගරු ජනාධිපතිවරයා තමන් මැතිවරණ වේදිකාව තුළ ජනතාව ලබා දීම පොරොන්දු ඒ අයුරින් ඉෂ්ට කරයි කියන කාරණය. යම් අවස්ථාවල අපි දකිනවා එතුමා ඒ පොරොන්දු වලින් බැහැරව ගිහිලා තියෙනවා. අපි තවම බලාගෙන ඉන්නවා එතුමා කොහොමද මේ රටේ ආර්ථිකය සහ සමාජයේ වශයෙන් මේ රටේ හැකියා උත්පාදනය කරමින් මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් තීන්දුව දෙන ගන්නේ කියන කාරණය. මොකද බහුතර ජනතාවක් එතුමාට ඡන්දෙ දීලා එතුමාගේ පොරොන්දු දිහා බලලා එතුමා වේදිකාවේ කියපු කතා අහලා ඡන්දෙ දුන්නා. දැන් අපි බලන් ඉන්නවා එතුමා කොහොමද මේ රටේ ආර්ථිකය මෙහෙවෙමින් ඉදිරියට ගමන් කරන්න කියන කාරණය. ඉතින් සමහර අවස්ථාවල අපි දකිනවා මැතිවරණ වේදිකාව තුළ නොදනුවත් කමින් එහෙම නැත්නම් පළපුරුද්ද අඩුකම නිසා විය හැකි යම් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එහෙනම් අවබෝධකින් බොරු කියපු අවස්ථාවලුත් තියෙනවා. එවෙන් අපිට ලොකු අපිට පෞද්ගලිකව අපිට ලොකු හානියක් වුණා, අපිට ලොකු අපකීර්තියක් වුණා. බැදි අවබෝධයෙන් බොරුව කියලා තියෙන්නේ. ඉතින් එවැනි කාරණා පිළිබඳව අපි බලමු ඉදිරියේදී අපි මොකද ගන්න තීන්දුව තියෙන කියන කාරණා. හැබැයි අපි තවමත් බලන් ඉන්නවා ආණ්ඩුව පත් වෙලා සති කිහිපයයි. ඉතින් නිශ්චිතව ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ විවේචනය කරන්න අප සූදානම් නැහැ. හැබැයි පැහැදිලිවම අපිට පේනවා මේ ආකාරයෙන් මේ ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරගෙන ගියොතින් මෙතේ ආර්ථිකය යම් පසුබෑමකට නැවත වතාවක් ලක් වෙන්න පුළුවන් කියන ඉඟි පළවෙමින් පවතිනවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.